දන්න සිංහලෙන් කාර්මික ශිල්පය නිවරදිව කියලා දෙන ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එක. හුදෙක් නමක් නොව බ්‍රෑන්ඩ් එකක්. SL Easy Work. සුබ දවසක් සියලුම දෙනාට. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න SL Easy Work YouTube channel එකෙන් අරගෙන යන තවත් එක් වීඩියෝ එකක් එක්ක. විදුලි පංකා මෝටරයක එන්න පුළුවන් ප්‍රධාන දෝෂයක් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරන අතරතුර සාමාන්‍යයෙන් බහුලව එන්න පුළුවන් විදුලි පංකා මෝටරවල එහෙම නැත්නම් ස්ටෑන්ඩ් ෆෑන් මෝටරවල එන්න පුළුවන් දෝෂයක් තමයි මාස 4ක් 5ක් මේ මෝටරයක ක්‍රියාත්මක වුණේ නැති වුණොත් shaft එක ගොඩක් තද වෙන්න පුළුවන් එහෙම නැත්නම් හිර වෙන්න පුළුවන් කරකැවෙන්න ඉතාමත්ම අපහසු වෙන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මේක අතින් කරකවන ගොඩක්ම අපහසුයි කරකවන. ඒ කියන්නේ ගොඩක් හිර වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක කොහොමද අපිම මේ මෝටරේක අලුත් ඇඩියා කරගන්නේ? මේ වගේ අවස්ථාවක ඔයාලා විදුලියට සම්බන්ධ කරොත් රොටර එක හිර වෙලා තියෙන හින්දා කොයිල් එක පිලිස්සලා යන්න පුළුවන්. මොකද අදි ධාරාවක් ගන්නවා. එහෙම වුණොත් කොයිල් එක පිලිස්සලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ විදුලි පංකා මෝටර අලුත් ඇඩියා කරන විදුලි පංකා අලුත් ඇඩියා කරන වීඩියෝස් කිහිපයක් මම මීට කලින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඒවා බැලුවා නම් A to Z ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩ් ෆෑන් එකක එන්න පුළුවන් කොමන් දෝෂ මොනවද කියලා. ඉතින් මම මේක විදුලියට සම්බන්ධ කරලා පෙන්වන්නම්. ඉතාමත්ම ඉක්මනට මම මේක ඕෆ් කරගන්නවා. මොකද ඔයාලට මේක පෙන්වන්න ඕනේ විදුලිය සම්බන්ධ කරාත් මේක කරකැවෙන්නේ නැහැ කියලා. දැන් ඔයාලට වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන්. AC වෝල්ටේජ් එක ෆෑන් මෝටරයකට ඉන්පුට් වෙනවා. ඒත් කරකැවුන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට තවත් පරීක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ දෝෂයක් වුණොත් මේ කොයිල් එකේ ෆියුස් එකක් තියෙනවා. ෆියුස් එක සෙට් වෙලා තින්නේ න්‍යූට්‍රල් වයර් එකකට නැත්නම් කොමන් වයර් එකකට. ඔයාලට ඒ ෆියුස් එකත් පරීක්ෂා කරගන්න පුළුවන්. මම මීට කලින් වීඩියෝස් වල ඒක පැහැදිලි කරනවා. ඒ ෆියුස් එක ගියොත් ඔයාලට මෝටර එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ෆියුස් එක ගිහලා තියෙන අවස්ථාවක ඔයාලට න්‍යූට්‍රල් එහෙම නැත්නම් කොමන් වයර් එකත් එක්ක ස්පීඩ් වයර් චෙක් කරොත් ප්‍රතිරෝධයක් එහෙම නැත්නම් ඕම්ස් අගයක් පෙන්වන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ මෝටරේ ගලවන්න කලින් ඔයාලා ෆ්ලෑන් බ්ලේඩ් එකට එන මෙන්න මේ කූර ඔයාලා මේ විදිහට ගලව ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට මේකේ ෆෑන් මෝටර එක ඉදිරිපස කව එක ගලව ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට ඔයාලට අඬුවක් භාවිතා කරලා මේක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆෑන් මෝටර එකේ කබ් දෙක සයි වෙලා තියෙන ඇන හතර මේ විදිහට ගලව ගන්න ඕනේ. ඉතින් මතක තියාගන්න සාමාන්‍යයෙන් ස්ටෑන්ඩ් ෆෑන් මෝටරය පරීක්ෂා කරනකොට ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒවා පරීක්ෂා කරලා වයින්ඩින් චෙක් කරලා විදුලිය ලබා දුන්නා පස්සේ න්‍යූට්‍රල් එකත් එක්ක ස්පීඩ් වයර් වල ප්‍රතිරෝධය පෙන්නනවද කියලා ඒවත් පරීක්ෂා කරගන්න ඕනේ. එහෙම පෙන්නනව නම් න්‍යූට්‍රල් වයර් එකත් එක්ක ස්පීඩ් වයර් වල ප්‍රතිරෝධය පෙන්නනව නම් ඔයාලට හිතන්න පුළුවන් කොයිල් එක ඩැමේජ් වෙලා නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලා මේ විදිහට මේක ගලව ගන්න ඕනේ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් පිටුපස කව එක ගලව ගත්තා. මේ විදිහට කොයිල් එකත් පරිස්සමෙන් ගලව ගන්න ඕනේ. මතක තියාගන්න තවත් කාරණාවක් තමයි කොයිල් එකේ තියෙන ඉතාමත්ම සිහින් කම්බි හින්දා මේක ඩැමේජ් වෙන්නේ නැතිව පරිස්සමෙන් ගලව ගන්න ඕනේ. මේ තියෙන මේකේ රොටර එක. මේ රොටර එකත් දැන් අපි ඉදිරිපස කව එකෙන් ගලව ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් රොටර එක අතින් කරකැව්වට ඒත් මේක තද ගතියක් තේරෙනවා. ඊට පස්සේ මේ විදිහට දෙපැත්තට ඇදලා අපිට පුළුවන් මේ කව එකෙන් රොටර එක අයින් කරගන්න. දැන් මෙතන ගොඩක් අපහසුයි මේ ෂාෆ්ට් එක එලියට ගන්න. මොකද මේ රොටර එකේ මේ ෂාෆ්ට් එක මලකඩ කාලා තියෙන්නේ. ඊට ඒ වගේ වෙලාවකදී වලට පුළුවන් 400 නැත්නම් 320 වගේ වැලිකොළයක් අරගෙන වැලිකඩ 16ක් අරගෙන මේ විදිහට පිරිමැදලා පහසුවෙන් මේක ගලව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මලකඩ කන්නේ ග්‍රීස් නැතුව ඔයිල් නැතුව තිබ්බොත් අනිවාර්යෙන් මේ ෂාෆ්ට් එක මලකඩ කන්න පුළුවන්. ඉතින් ඒක නිසා බෙයරින් ටයිප් මෝටර එක නම් අනිවාර්යෙන්ම පිරිසිදු කිරීමක් කරන්න වෙනවා බෙයරින් දෙක ගලව ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැති දෙකේම කවර්ස් දෙකේම මේකේ බුෂ් දෙකක් තියෙනවා. මේ බුෂ් දෙක සම්බන්ධ වෙලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ බුෂ් දෙක ගලව ගන්න ඕන නම් පරීක්ෂා කර ගන්න ඕන නම් මෙන්න මේ විදිහට තමයි බුෂ් දෙක අපි මේ කවයකින් අයින් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆ්ලැට් එකක් පාවිච්චි කරලා මේ විදිහට ඔයාලට මේක කරගන්න පුළුවන්. මේකේ ලොක් තුනම හරි කෙලින් සකසගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට බුෂ් එක හෝල්ඩ් වෙලා තියෙන මෙන්න මේ කප් එක එළියට ගන්න. මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට ස්පොන්ජ් වගේ කෑලි කිහිපයක් මෙතන තියෙනවා. මේ ස්පොන්ජ් වල තමයි ඔයිල් අපි තැන්පත් කරන්නේ. මේ බුෂ් එක ඔයිල් එක්ක වැඩ කරනකොට ඝර්ෂණය අඩු වෙනවා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයිල් නැති හින්දා, මොකද මේකේ ඔයිල් ගොඩක් වේලිලා තිබුණා, ඔයිල් නැති හින්දා මේකේ මලකඩ
අල්ලලා තිනවා ඔයාලට පුළුවන් මේ බුෂ් එක ක්ලීන් කරගන්න මෙන්න මේකට තමයි බුෂ් එක කියලා කියන්නේ ඉතින් මේ බුෂ් එක ෂාෆ්ට් එක දැම්මට පස්සේ ෆ්‍රී කරකැවෙන්න ඕනේ කිසිම සද්දයක් නැතුව ඒ කියන්නේ වැලි මත ඇතිලෙන වගේ සද්දයක් එන්නත් බෑ මේක ෆ්‍රී කරකැවෙන්න ඕනේ ඉස්සෙල්ලා උනේ මේකේ මලඩ කාලා තිබුණා සහ මේකේ ඔයිල් නැතුව තිබ්බ හින්දා මේක ගොඩක් හිර වෙලා තිබුණේ ඉතින් මේක නැවත ස්ථානගත කරනකොට ඔයාලට පුළුවන් පිච්චිච්ච ඔයිල් එහෙම නැත්නම් ඔයාලා මැෂින් වලට දාන ඔයිල් බින්දු කිහිපයක් මේකට දාන්න ස්පොන්ජ් එකට දාන්න ඊට පස්සේ නැවත තිබ්බ විදිහටම ඔයාලට පුළුවන් මේක සවි කරගන්න ඉතින් මේ බුෂ් එක ඔයාලට රීප්ලේස් කරාටත් එක ශබ්දයක් එනවා නම් මේ බුෂ් එක හොඳ තත්ත්වයේ නැත්නම් ඔයාලට පුළුවන් විදුලි උපකරණ අලුත්වැඩියා කරන ෂොප් වල සහ ඉලෙක්ට්‍රික් බඩු සේල් කරන ෂොප් වල මිලදී ගන්න පුළුවන් රුපියල් 150ක් 200ක් වගේ වේවි බුෂ් දෙකම. ඉතින් ඔයාලා මේක ගලවන හින්දා මම නම් රෙකමන්ඩ් කරන්නේ අලුත් බුෂ් දෙකක්ම දාන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාලා පිරිසිදු කරලා දාන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. සමහර වෙලාවට ඔයාලා මේක ගලවන්න ඕනේ නැහැ. ඔයිල් ටිකක් දාලා අතින් වට 10ක් 15ක් කරකැවුවම බුරුල් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න මම ඔයාලට කියන්නේ මේ වගේ හිරවීමක් තිබ්බොත් ඔයාලා පරීක්ෂා කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලට තමයි කිව්වේ. මොකද බුෂ් දෙක තමයි ගොඩක් දුරට පරණ මෝටර්ස් වල හිරවීම සිද්ධ වෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට බුෂ් දෙක ගලවලා මේ ෆෑන් කවර් දෙකේම තියෙන ෆෑන් මෝටර් ගාඩ් දෙකේම තියෙන බුෂ් දෙක මේ විදිහට ගලවලා අයින් කරලා ඔයිල් දාලා හොඳට පිරිසිදු කරලා ස්පොන්ජ් එක ගැලවිලා තියෙනවා නම් ඒක නියමිත ආකාරයට සකසලා ඔයාලට පුළුවන් නියමිත විදිහට මේක සකසලා තිබ්බ විදිහම සවි කරන්න. බෙයරින් ටයිප් වෝටර් වල මේ වගේ දෝෂයක් එන්න තියෙන ඉඩකඩ බොහොමත්ම අඩුයි. ඒ ආවත් මේ විදිහට තමයි බෙයරින් දෙක ගලව ගන්න ඔයාලට හැකියාව තියෙන්නේ. ඉතින් මේ විදිහට බුෂ් දෙක ගලව ගත්තට පස්සේ සුද්ධ කරලා හොඳට බලන්න නැවත ඇණ ටික සවි කරලා ෂාෆ්ට් එක ෆ්‍රී අතින් කරකැවෙනවද කියලා. ෆ්‍රී අතින් කරකැවෙනවා නම් කිසිම ශබ්දයක් නැතුව ඔයාලගේ වැඩේ සාර්ථකයි. ඊට පස්සේ පුළුවන් ඔයාලට විදුලි මෝටර එක නැවත පණ ගන්නවලා තිබ්බ විදිහට ෆෑන් එකට තටු ටික දාලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම හිතනවා අවබෝධයක් ආවා කියලා. ෆෑන් මෝටර එක විදුලි පංකාවක ස්ටෑන්ඩ් ෆෑන් මෝටර එක බුෂ් දෙක කොහොමද පිරිසිදු කරගන්නේ බුෂ් දෙක අලුතෙන් සවි කරනවා නම් කොහොමද ඔයාලා සවි කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා දැන් මේ රොටර එක ෆ්‍රී කරකැවෙනවා අපි බලමු මේක ෆෑන් එකට සම්බන්ධ කරලා මේක අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා. ඒ වගේම ඔයාලට නොතිරිච්ච දෙයක් තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාලා ඔයාලට පුළුවන් ඒ ගැන අපි දන්න දෙයක් තියෙනවා නම් අපෙන් අහලා දැනගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. තවත් යාළුවෝට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරමු ඇති කෙනෙක් ඉන්නවා නම් channel එක මතක ඇතුව දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.